ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත පැපුල රෝගයේ මෙන් දෙගුණයක් වේගෙන් ඩෙල්ටා ව්‍යාප්ත වන බව ඇමරිකාව පවසයි එකම විසඳුම එන්නත්කරණය මුඛ ආවරණ සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයි cetv.lk වෙබ් අඩවිය ලෝකද සම්මානයෙන් පිදුම් ලබයි ගත වූ පැය 24 තුළ කොවිඩ් රෝගීන් 2000ක් මරණ 56ක් සමස්ත මරණ සංඛ්‍යාව 4380 දක්වා ඉහළට දින 30ට මරණ 1300යි තවත් ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ 7ක් අද දිවයිනට ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න හදිසි අනතුරකින් මරුට ඉෂාලිනීගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භේ සංගරත්නේ මාර්ගෝපදේශ හිස්මුදුනින් පිළිගන්නා බව GLKI ගුරු විදුහල්පති වර්ජනයට දින 20යි දැටි සටනකට සූදානම් බව ස්ටාලින් කියයි සඳහිරු සෑය චූටා මාණික්ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය 8 වනදා කෙටි දුර දහවන ශූර යුපුන් අද ඔලිම්පික් පිටියේ අද ප්‍රථමයෙන් අවධානය යොමුවන්නේ විදෙස් පුවතක් වෙත डेल्टा वायरसे पेपोल वायरसे मेन किहिप गुणेक वेगेन पैत्रियान बाव एक्सा जनपदे रोगपालन हा बेलक्वी में मध्यस्थाने वार्ता करनवा पेपोल आसादितेकुगेन हातर दिनकुट बोवन अतर कोविड आसादितेकुगेन आट दिनकुट रोगे व्याप्तवन बाव संदहान एकम विसंदुम एन्नाकरने सहा निसी साउके पिलिवेदीम बाव नावतुम अमरिकानु वार्तावे संदहान बनवा अमेरिका एक्सा जनपदे रोगपालन वेलक्वीमे मध्यस्थाने अभ्यंतर लेखनेक मेम तोरतुरु संधान वेतै विदेश माध्य वार्ता करनवा अमेरिकाव तुलसेम आसिया करे पुरात डेल्टा वायरस स्वीक्रेन पेतर यान बव मेम वार्तावे संधान आसियानु कलापे रोहल दारिताव डेल्टा आसादितीन्गेन पिरियमिन पवतिन बवद मेम वार्तावे वेडिदुरटत संधान वतिबेनवा दनट लोके तुल क्रियात्मक कोविड एन्नत डेल्टा वायरसयटद इहल प्रतिचारयक दक्वन बवै एम वार्तावे संधान वन्ने एसेम मुख ආවරණ දෙකක් හෙවත් ඩබල් මාස්ක් නිවැරදි ක්‍රමයට පැළඳීම හා ගැලවීම මගින් ඩෙල්ටා රෝගයට ගොදුරු වීම වළක්වා ගත හැකි බව එම වාර්තාවේ සඳහන්. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් ගෙවුණු දින කිහිපය පුරාම ප්‍රකාශ කළ පරිදි අප රටද ශීඝ්‍ර ඩෙල්ටා ව්‍යාප්තියකටද මුහුණ දෙමින් සිටිනවා. ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කළා. කොවිඩ් ඇතුළු ඩෙල්ටා වෛරස වලින් ගැලවීමට ඇති ප්‍රධාන මාර්ගය නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමයි. එහිලා මුඛාවරණ දෙකක් නිවැරදිව පැළඳීම සෑම විටම දෙයත් විෂබීජ හරණය කිරීම සහ වහ වහ එන්නත් ලබා ගැනීම තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යෙන්ම කළ යුතු බව සියත අප මතක් කර සිටිනවා දැන් අවධානය දේශීය පුවත් වෙත ගත වූ දින 30ක කාලය තුල මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1300ක් බව වාර්තා වනවා ඊයේ දිනේත් කොවිඩ් මරණ 56ක් වාර්තා වුණා कोविड वैरसे आसादने वी मिरट सिदू तवत् मरण पनसहायक पिलिबंदव ये रात्री दी वार्ता उना अदाल मरण सियाल पसुगी विसि नववनदा सिदू एतिपव सौख्य सेवा अध्यक्ष जनरल वरया विसिन तहोरु करति बेनवा मेगिये पुत्कलिन असरट कांतावन 18 हा पिरिमि पुत्कलिन 38 त एतुलात ए अनु मिरट समस्त कोविड मरण संख्याव 4380ක් दक्वा इहल गोस्त बेनवा मे अतर मे मासे गत ऊ दिन 30ක काले तुल पमनाक वार्ता वी एति कोविड मरण संख्याव 1303 මාස 1කමාරකට පමණ පසු අඛණ්ඩව දෙවන දිනටත් 2000 ඉක්මවා කොවිඩ් රෝගීන් ඊයේ වාර්තා වුණා. එලෙස වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2460. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 306662ක් ලෙසයි. ඔක්සිජන් මත යැපෙන රෝගීන් දිනෙන් දින වැඩි වෙනවා. මෙම තත්ත්වය යම්සේ ආකාරයක බැරෑරුම් තත්ත්වයක් නේද? ඒ වැඩි වීම අනිවාර්යයෙන්ම අපි බැරෑරුම් තත්ත්වයක් හැටියට අපි සලකනවා. මොකද ඒක දිගටම වැඩි වෙගෙන ගියොත් ඕනෑම තැනක ඕනෑම රටක මේ වාගේ තැනක ධාරිතාව එක දවසින් වැඩි කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යම් ප්‍රමාණයක් මොහලා ගියොත් අපි ඕනෑම කෙනෙකුට ඕනෑම රටක ඕනෑම ප්‍රදේශයක මේක අර්බුදයකට යන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ මේ දක්වා පවතින තත්ත්වයේ යටතේ අවශ්‍ය කරන ऑक्सीजन सह अनिकुत पहासुकान सफाया गनी में है किया हो दैनट पा गटलुआ क्वेला ने नमूद मेक नोपड़वा वैटिंग वी के निकियो सीमा व इक्मो लगी हो अपे इतना व अर्बुद सारी तत्त्व के टल लंका वितरण में ओने मराठक मून देंडे बिनुवा ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට අවශ්‍ය එන්නතොග අද පස්තරුවේ මෙරිටට ලැබීමට නියමිතයි
ඊයේ දිනේදීත් ලක්ෂ 5කට අධික පුත්කලින් සංඛ්‍යාවකට කොවිඩ් මර්ධන එන්නත ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 442523 දෙනෙකුටත් ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 66219ක්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දින පුත්කලින් 4999 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. රිෂාඩ් බදියුදී නිවසේ පිලිස්සී මියගිය ඉශාලිනීගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද ආරම්භ වුණා. ඒ පෙරාදෙනිය ශික්ෂණ රෝහලේදී මරණ පරීක්ෂණය සිදු කරන්නේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක ප්‍රධානත්වයෙන්. පිලිස්සී මියගේ ඉශාලිනීගේ සිරුර පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ පෙරාදෙනිය ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පසුගියදා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් තපත් කෙරුණා. ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් උයි අද පෙරවරුවේ මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ වුණේ. දේහ පිළිබඳ පරීක්ෂණ රාශියක් සිදු කිරීමට නියමිත බවයි පෙරාදෙනිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුජුන තිලකරත්න මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ඉශාලිනීගේ දේහය නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි මහත්මිය ඉදිරියේදී ඊයේ දින ගොඩගනු ලැබුවා. මේ අතර ඉශාලිනීට සාධාරණයේ ඉටු කර දෙන ලෙස ඉලා අදත් ප්‍රදේශ කිහිපයකදී උද්ඝෝෂණ පැවැත්වුණා. මෙතර බාලවැස්කාර දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට මුදහරන පුත්කලින් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි. ඒ අනුව එවැනි වීඩියෝ හා ඡායාරූප සේයක් අන්තර්ජාලයට එක් කළ පුත්කලෙකු අතරංකුට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරම්භ කරනු ලැබුවා කුඩා දරුවන්ගේ පින්තූර හෝ අසභ්‍ය දර්ශන ඒ වගේම වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධව විමර්ශනය කිරීමක් Facebook, Viber, WhatsApp, Imo වැනි ඕනෑම සමාජ මාධ්‍ය ජාලයකට හෝ Google, YouTube වෙත මුදාහැරීමක් සිදු කළත් එවැනි මුදාහැරීම් පිළිබඳව හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දැනට දින 3කට පෙර විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. ළමහා කාන්තා කාර්යාංශය සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශනයේදී මහනුවර ප්‍රදේශයේ සිටින යම් පුද්ගලයෙකු විසින් මෙවැනි ආකාරයේ වීඩියෝ පට ඒ වගේම පින්තූර 100කට අධික සංඛ්‍යාවක් අන්තර්ජාලයට විටින් විට එකතු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. दुष्कर प्रदेश पिरिवेन अध्यापने नगा सिटुवीमे रजे वेड पिलिवेल जनपति प्रधानत्वेन आरंभ वुना एही मुल्पियवर यटते अध्यापनिक उपकरण सह शिष्यत्व प्रधाने अर्लियगह मंदिरेदी सिदु केरुना दुष्कर प्रदेश पिरीवेन इगन मुलबन भिक्षुन वहंसे सिल मातावन सह गेहि सिसुन वेनुवेन शिष्यत् परिगणक यंत्र आध्यापनिक उपकरण सह पावहन तिलनपत प्रधाने किरीम जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन आरंभ किरुना मेहि समारंभे सनटुहन किरुने अरलिय गह मंदिरेदी मेयट्ते मोनरागल बदुल्ल अनुराधपुर पोलोन्नरुव कैगल्ल रत्नपुर वौनियाव मुलतिव मडकलपु अंपार त्रिकुणामले सह हंबन्तुटियान दिस्त्रिक्यान्हि दुष्कर प्रदेश पिहिटी पिरीवेन ගුණමලබන සියලුම ගිහි පැවිදි සිසුන්ට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කරනවා. ඒ සඳහා දහම් පාසල් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 30ක්. මූලික පිරිවෙන් අවසාන පරීක්ෂණයෙන් සහ ප්‍රාචීන ප්‍රාරම්භ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ 29කට විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානයේද මෙහිදී සිදු වුණා. වැඩසටහන යටතේ පිරිවෙන් සඳහා රුපියල් මිලියන 12ක සෞන්දර්ය උපකරණ කට්ටලද බෙදා දුන්නා. දහම් පාසල් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ www.pirivin.gov.lk නිල වෙබ් අඩවියේ එළි දැක්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. සංගරත්නයේ මාර්ගෝපදේශකත්වයේ ඒ කාර්යභාරය අද අතිශයින් වැදගත් වෙනවා. සංගරත්නයට තමයි අපේ රටේ ආගමික නායකයන්ට තමයි පුළුවන් වන්නේ ආචාර ධර්මවලට ගරු කරන තුලනාත්මක මනසකින් යුක් විශේෂයෙන්ම තරුණ පරපුර බිහි කිරීමේ කාර්යභාරය සම්බන්ධයෙන් අනිවාර්යෙන් නායකත්වයේ ගත යුත්තේ අපේ සංගරත්නයයි. මේ උන්වහන්සේලාට මේක තනියෙන්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සඳහා සංගරත්නයට අවශ්‍ය සහයෝගය, සම්පත්, බටාපිටා නිර්මාණය කිරීමේ කාර්යභාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ යුතුකමක් හා වගකීමක් බාර වෙනවා. වෙබ් පරිශීලකයන්ගේ විශ්වාසය යලි යලි තහවුරු කරමින් siyatatv.lk ලෝකඩ පදක්කම දිනා ගනී. ඒ best web.lk ශ්‍රේණිගත කිරීම අනුවයි.
දේශ විදේශ දේශපාලනික ආර්ථික ක්‍රීඩා තොරතුරු මෙන්ම සංස්කෘතිකමය සහ විනෝදාස්වාදයෙන් පිරි තොරතුරු සම්මබරව ඔබ වෙත ගෙනෙන සියත අප යලිත් වරක් සම්මානීයට පාත්‍ර වුණා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයට අනුබද්ධිත අපගේ සියලුම රූපවාහිනී ගුවන් විදුලි නාලිකා ශ්‍රී ලාංකීය අභිමානය ඉහළටම ඔසවා තබමින් ජාත්‍යන්තරය තුල ශ්‍රී ලාංකීය සලකුණ තබන්නට සමත් වූ අසේම ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත් තුල නිවැරදි අපක්ෂපාතී සත්‍ය තොරතුරු ගවේෂණයේ ප්‍රමුඛයා බවට පත්වීමටද සමත්ව තිබෙනවා. Voice of Asia මාධ්‍යාලයේ ප්‍රමුඛතම siyatatv.lk වෙබ් අඩවිය පසුගිය වසර කිහිපය තුල විවිධ සම්මානයන්ට පාත්‍ර වුණේ වෙබ් සංස්කෘතිය නව්‍යකරණයකට ලක් කරමින් සහ සත්‍ය තොරතුරු ජනතාවට ලබා දෙමින් ඒ අනුව ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය තව දුරටත් දිනා ගනිමින් එය තහවුරු කර ගනිමින් bestweb.lk 2021 ශ්‍රේණිගත කිරීම අනුව තෙවන ස්ථානයේ දිනා ගනිමින් siyata.lk වෙබ් අඩවිය ලංකාවේ හොඳම වෙබ් අඩවිය අතරින් ලෝකද පදක්කම දිනා ගැනීමට සමත් වුණා. අප පිළිබඳ විශ්වාසය තැබූ ආදරණීය වෙබ් පරිශීලකයින්ට Voice of Asia මාධ්‍යාලයේ ගෞරවය. අනුරාධපුර සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ ප්‍රදර්ශනය ලබන අටවනදා ආරම්භ වන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රදර්ශනය පවත්වන බවයි ඔහු පවසන්නේ. සඳහිරු සෑයේ ඉදිකිරීම නිම වූ පසු එය මෙරට දෙවැනි උසම ස්තූපය වනු ඇතැයි ආරක්ෂක ලේකම්වරයා පවසනවා. සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ මහජනයාට වැඳ පුදා ගැනීම සඳහා පෙරහැර මගින් රටපුරා ප්‍රදර්ශනය කිරීම ලබන අටවනදා සිට ආරම්භ වෙනවා. ඒ අනුව කොළඹ ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී දින 47ක් පුරා සංචාරය කරමින් දිවයිනේ දිස්ත්‍රික්ක 18ක් ආවරණය වන පරිදි විහාරස්ථාන 48ක් වෙත මෙම පෙරහැර පැමිණෙනු ඇති. සඳහිරු සෑයේ කොත්වහන්සේ පැළඳවීමේ පුණ්‍යෝත්සවය ලබන නොවැම්බර් 18වනදා පැවැත්වීමට නියමිතයි. සදහැවතුන් සඳහා ස්තූපය විවෘත කිරීම නොවැම්බර් මාසයේදී සිදු කරන බවයි ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ. මෙම සෑය ඉදිකර අවසන් වූ පසු ලංකාවේ චෛත්‍යයන් අතර උසින් දෙවන ස්ථානයට පත්වනවා. මේ සඳහිරු සෑය නොවැම්බර් මාසයේ 18 වෙනිදාට ලංකාවේ හතර දිග් භාගෙම බෞද්ධ ජනතාවට අනුරාධපුරයට ඇවිල්ලා වැඳ පුදා ගන්න පුළුවන් තවත් විශේෂිත පූජනීය ස්ථානයක් විදියට මහ ජනතාවට පවරලා දෙන්න. මෞබිම වෙනුවෙන් සටන් කළා මිය ගිය සෙබළුන්ගේ ඒ වගේම ජීවිත නොතකා සටන් කළා අද ආබාධිත තත්ත්වයට පත් වෙලා ඇඳන් උඩ රෝද පුටු උඩ ඉන සෙබළුන්ගේ මෞබිම වෙනුවෙන් සහ අනාගත પરම්පරාව වෙනුවෙන් කරන ලද සේවයට කෘතගුණ කැලකීමක් විදියට තමයි මේ සෑය ඉදි කරන්නේ. සඳහිරු සෑය කියලා කියන්නේ මේ ශ්‍රී ලංකා මාතාවගේ මේ ශ්‍රේෂ්ඨ වීර පුතුන් කරන ලද උදාර සේවයට ඉරහඳ පවතින තාක්කල් ඒ සෙබළුන් ඒ නිලධාරීන් කරපු සේවය අපේ රටේ අනාගතයේ බිහිවන પરම්පරාවල් වලට මතකයේ පවතිවා කියන අදහසින් තමයි මේ මහා චෛත්‍ය රාජානන්ට සඳහිරු සෑය කියලා නම් කරලා තියෙන්නේ. ශ්‍රී ලාංකේය රංගන ශිල්පී ආදරණීය නාමයකට හිමිකම් කියන ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අද අභව ප්‍රාප්ත වුණා. ඒ අද අලුයම 60 නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදු වූ මාර්ග රිය අනතුරකෙන් ශ්‍රී ලංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ශිල්පී තුල සදා නොමැකෙන නාමයක් සටහන් කළ ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය රියානුතුරකින් අභව ප්‍රාප්ත වුණා. රුගත කිරීමක් අවසන් කර නැවත පැමිණෙන අතරතුරදී ලිදුල නගරාසන්නයේදී එතුමිය ගමන් කරමින් තිබූ වෑන් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි එතුමිය රෝහල්ගත කිරීමට කටයුතු කළද ඒ වන විට හයිසින්ත් මහත්මිය මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන හයසින්ත් විජේරත්න මහත්මිය ටෙලිනාට්‍ය රෝගත කිරීමකින් අනතුරුව කොළඹ බලා පැමිණීමේ සිටි අවස්ථාවේදී ඇය ගමන් කළ වෑන් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදු වී තිබෙනවා. එම අනතුරින් ඇය මියගොස් තිබෙනවා. මෙම අනතුරට හේතු වී ඇත්තේ රියදුරාගේ අපරීක්ෂාකාරී හා නොසලකිලිමත් ධාවනයට නිඳ යාම බවත් වාර්තා වී තිබෙනවා. මෝදර මේරි මාග්‍රට් ඉංග්‍රීසි පාසලෙන් අධ්‍යාපනය ලබන කුඩා අවදියේ පටන් රංග කාර්යයට දස්කම් පෑ. නමුත් හයසින්ත්
විජේරත්න රඟපෑමට නම් එතරම් කැමැත්තක් තිබූ කෙනෙක් නොවේ. හෙදියක් හෝ කන්‍යා සොයුරියක් වීමට සිහින මැවූ ඇය අවසානයේ පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද බැබළ වූ අසහාය රංග වේදිනියක් බවට පත් වුණා. සුගතපාල සින්රත් යාපාගේ හඳුන්වාදී මෙන් පෙම්බර මදු චිත්‍රපටයේ මේනකා නම් චරිතයෙන් සිනමාවට අවතීර්ණ වූ ඇය කරුමක්කාරයෝ කිරිමතුබැල් විජේ ගීතා ක්‍රිස්තු චරිතය හෝගානා පොකුණ වැනි සිනමාපට රසකට රංගනෙන් දායක වුණා. වේදිකාවෙන් පෑ ප්‍රතිභාවෙන් ඇය ටෙරිනාට්‍ය ශ්‍රේෂ්ඨයටද අවතීර්ණ වනවා. දිමුතු මුතු බට්ටි ඇතුළු ටෙරිනාට්‍ය රසක එතුමියගේ රංග ප්‍රතිභාව වඩාත් කැපී පෙනුනේ ප්‍රේක්ෂක චිත්තසංතානයේ සදා නොමැකෙන මතකයන් ශේෂ කරමින්. වේදිකාව සිනමාව සහ ටෙරිනාට්‍ය ශ්‍රේෂ්ඨය තුළ සහෘද ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කළ හයසින්ත් විජේරත්න මහත්මිය කලාව වෙනුවෙන් සිදු කළ මෙහෙවර කිසිදා අමතක කළ නොහැකි. මෙරට ප්‍රේක්ෂකාගාරයේ හසරැල් මව දිවි රංග මඩලින් බැස යන හයසින්ත් විජේරත්නයන්ගේ අභාවය පිළිබඳ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සංවේගය අප මෙසේ පළ කරන්නෙමු. ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 20යි. නිවැරදි කඩිනම් විසඳුමක් ලබා දුන්නේ නැත්නම් දැඩි සටනකට සූදානම් වන බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරනවා. අදට ගුරුවරුන් ඔෆ්ලයින් ගෙහින් දින 20ක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ පිරිස් මර්ධනය කිරීම, වැටුප් විෂමතා හෝසි කිරීමට ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙලෙස දිවයින පුරා සිටින ගුරු විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කරනු ලැබුවා. ගුරු විදුහල්පති සංගම් සහ අධ්‍යාපන බලධාරීන් මෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයන් අතර විවිධ සාකච්ඡාවට අවස්ථා කිහිපයකදී පැවැත්වුවද එයින් නිසි විසඳුම් ලබා දීමට බලධාරීන් අසමත් වී තිබෙනවා. ඒ අනුව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළේ ගැටළු වලට අපේක්ෂිත විසඳුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වූහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරමින් සිටින බවයි. අධ්‍යාපන බලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වයන්ට දැන් වගකීමක් තියෙනවා. එළඹෙන සංවිධාන දිනයේ මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමක් ගැන සඳහන් කරනවා. ඒක මේ ගැටළු වලට විසඳුමක් වල ප්‍රවේශයක් විදිහට මේක තියෙන්න ඕනේ. දැන් එහෙම නැති වුණොත් අපේ ක්‍රියාමාර්ග ඉස්සරහම මේ වන විටත් අපි දන්නවා ගුරුවරු ඉතාම ශක්තිමත්ව මොනතරම් අපි මේ ගැටළුවේ සංවේදීව ඉන්නවද කියන කාරණා. ඒක නිසා අපි කියන්නේ වහාම ගැටළු සම්බන්ධ විශේෂ අවධානයක් යොමු වෙනවා. අපි දැක්කා දැන් රජයේ පාර්ශ්වයේ අමාර අමතිවරු විවිධ ප්‍රකාශ කර කර ඉතියා මේ සම්බන්ධයෙන් ඕන සියලු දෙනාට අපි කියනවා මේ ගැටළුවට විශේෂ දඳුන් දෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ දන්නේ එහෙම නැතුණත් අපි අනිවාර්යයෙන් මේකත් වඩා දැඩි ක්‍රියාමාර්ගවලට යන්න සැලසුම් කරමින් ඉන්නවා කියන කාරණාව අපි අවධාරණය කරන්න කැමතියි. නව මුදල් සංශෝධන පනත ජනතාවගෙන් හොරාකෑ සල්ලි සුදු කරන ලොන්ඩරි පනත ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා නම් කරනවා. මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම නව මුදල් පනත බදු පැහැර අරින්නන්ට ඉනිමම් බැඳීම. ඒ වගේම වංචා දූෂණවල යෙදිලා අත්පත් කරගෙන තියෙන ධනය නීත්‍යානුකූල කරගැනීම සඳහා අවස්ථාවක් ලබා දීම. ඔබ දන්නවා මේ රටේ නීති විරෝධී ධනය ගොවි ජනතාව ගාව නැහැ, ධීවර ජනතාව ගාව නැහැ, සාමාන්‍ය යහපත් ව්‍යාපාරික ප්‍රජාව ගාව නැහැ, ඔබ ගාව නැහැ. ඉතින් ඔබ දන්නවා එහෙනම් මේ කළු ධනෙ තියෙන කා ගාවද? එකක් තියෙනවා කුඩු ව්‍යාපාරිකයන් ගාව, අනිත් එක තියෙනවා පාතාලේ කප්පම් ගන්න අය ගාව, අනිත් එක තියෙනවා ටෙන්ඩර් මගඩිහර හොරකම් කරපු දේශපාලකයන් ගාව. ඒ දේශපාලක අනුබල දුන්නු රාජ්‍ය නිලධාරීන් 11ක් ගාව, කළු ව්‍යාපාරික 11ක් ගාව මේ ධනෙ තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව හදන්නේ ඒ කළු ධනෙට නීති අනුකූල භාවයක් ගෙනීම සඳහා තමයි මේ ප්‍රයත්න දරන්නේ. ඒ වගේම සමහර දේශපාලකයන් මහජනගේ ධනෙ හොරකම් කරලා විදේශයේ තැන්පත් කරලා තිබෙනවා. අන්නේ විදේශයට ගෙන යන ලද ධනෙ ලංකාවට ගෙනල්ලා පිරිසුදු කරලා හෝදලා නැවත ඉස්සරහට ගෙන යන්න තමයි හදන්නේ. ඒ නිසා මෙම මුදල් පනත විශේෂයෙන්ම ගත්තොත් මහජනයාගෙන් හොරකම් කරලා එක්රැස් කර තියෙන කළු ධනය පිරිසිදු කිරීමේ ලොන්ඩරි පනතක්. වත්මන් කොවිඩ් වසංගතය හමුවේ රජයේ සේම ගුරුවරුන්ද සාධාරණව සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ලංකා සභාවේ කුරුණෑගල දියෝකිසියේ රදුගුරු කෙත්සිරි ප්‍රනාන්දු හිමිපාණන් පවසනවා. ලෝකයේ මුහුණ දෙන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතල ලෙස බිඳවැටි ඇති බවද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ ආගමික නායකයන් ප්‍රකාශ කළා. මේ සංගතයට ගොදුරු වුණා වූ අයවලුන් වැරදිකරුවන් හැටියට පමණලා ඔවුන්ට සමාජයෙන් සහ ඔවුන්ගේ වටපිටාවෙන් කොන්වෙන්ට සිදු වෙලා තිබෙනවා. එම නිසා එය අපි දකින්නට අවශ්‍යයි. මේ අපි හැමෝම හරහා යන්නා වූ දෙයක් හැටියට අපිට එකට වසංගතයට මුහුණ දෙන්නට අවශ්‍යයි, පිළිතුරු සොයන්නට අවශ්‍යයි. මෙය අපේ රටයි. අපි හුස්ම ගන්නා වූ
දේශයයි. එම නිසාම අපේ දේශයේ උන්නතිය, දියුණුව, සාර්ථකත්වය අපේ බලාපොරොත්තුව වේ. ඒ සමගම මේ ගමන් මාර්ගය තුල කඩාවැටීම්, බාධක, අයුක්ති අසාධාරණය සිදුවන්නේ නම් ඒ දේශපාලනය, ආර්ථිකය, සමාජය, ආගමික පසුබිම්වල හෝ වේවා. ඒ සියල්ල නිසි ලෙස අඳුනාගෙන සුභවාදීව යට ප්‍රතිචාර දැක්වීම වගකිව යුතු කිතුනු සංගයක් හැටියට අපේ වගකීමක් යයි අපි සලකමු. දැන් මේ ගුරුවරුන්ගේ ගැටලුවට දශක දෙකකට වඩා වැඩි ඉතිහාසයක් තිබෙනවා. දැන් මේ මොහොතේදී ඔවුන් මේ උද්ඝෝෂණය කරන එක සමහර අය විවේචනය කරනවා. නමුත් මේ ගැටලුව විසඳන්න ඕන කියන එක අපි අවධාරණය කරන්න කැමතියි. දැන් මේ ගැටලුව විසඳන්න ක්‍රමවේදය උන්ට අපහාස කිරීම නෙමෙයි. ඊට පෙර අපි දන්නවා මනුෂ්‍යයන් උස්සන් යන්න උත්සාහ කරා. දැන් මේක නවත්තන්න ඕන. නැත්තම් වෙන්නේ මේක තවත් මේ ගැටලුව උත්සන්න වෙනවා. එහෙම නැත්නම් ලංකාවට මේක ගුරුවරෙක් ඇති කියලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒත් එක්කම මම අවධාරණය කරන්න කැමතියි රට ගමන් කරන්නේ ලෝකයේ ගමන් කරන්නේ වසංගතයක් තුලින්. ආර්ථිකයේ බිඳ වැටිගෙන යනවා ලෝකයේ පුරාම ලංකාවට එක තදින් බලපානවා. ඉතින් මේ සම්බන්ධව ගුරුවරුන්ටත් අවධානය යොමු කරන්න කියලා මම කාරණු කිල්ලා සිටිනවා. අපිට අධ්‍යාපනයේට සැලැස්මක් පොලිසිය එකක් ඕන. තාමත් අපිට තියෙන්නේ අර අධිරාජ්‍යවාදී අධ්‍යාපනයේ ඉතුරු වෙච්ච කෑලි ඒ වලට පැලැස්තරාලවල. මේක වෙනස් වෙන්න ඕන. එම පුවතත් සමගින් අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමු වෙමු සවස 6ට ප්‍රධාන පුවත් විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.